පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගනිමින් ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තරයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අභිධර්මයේ 2017-2018 වර්ෂයේ 8 වෙනි ප්‍රශ්නය. 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍ර අංක 3. රෝම ඉලක්කම් 1 ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නය රෝම ඉලක්කම් 1 ආ කොටස කර්මයේ විපාක මූලික ප්‍රභේද දෙක නම් කරන්න. කර්මයේ විපාක ප්‍රභේද දෙක නම් කරන්න කියලා දක්වන්නේ. ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක කියලා සඳහන් කරන්නට පුළුවන්. මේ දෙකේ තේරුම තමයි ප්‍රතිසන්දියක් ලබා දීම සඳහා හේතු වෙන කර්ම විපාක. ප්‍රවෘත්ති විපාක කියන්නේ පැවැත්ම සඳහා යම් කිසි කෙනෙක්ගේ උපත සිදු වුණාට පස්සේ පුද්ගලයා මරණය දක්වා පවතින්න අවශ්‍ය කරන කර්ම විපාක තමයි ප්‍රවෘත්ති විපාක යටතේ සාකච්ඡා වෙන්නේ. ලකුණු 2ක ප්‍රශ්නය. ලකුණු 3 කොටස ආ කොටස මනසින් කරන අකුසල කර්මපත නම් කරන්න. මනසින් කරන අකුසල කර්මපත සිත කය වචනේ කියන තුන් දොරෙන්ම සිද්ධ වෙන දස අකුසල් අකුසල කර්මයන් දැක්වෙනවා. ඒකින් අපිට කියන්නේ මනසින් කෙරෙන අකුසල කර්මපද නම් කරන්නට කියලා. අවිච්ඡා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. මනසින් කෙරෙන අකුසල් අවිච්ඡා, ව්‍යාපාද සහ මිච්ඡාදිට්ඨි. ඔබට අනිකුත් කරුණු පිළිබඳවත් අවධානය යොමු කරන්නට සිදු වෙනවා. කයින් කෙරෙන අකුසල කර්මපත, සිතින් මනසින් කෙරෙන අකුසල කර්මපත අපි කතා කරේ. වචනින් කෙරෙන අකුසල කර්මපතත් ඔබට පාඩම් කරගන්නට මතක තබා ගන්නට වෙනවා. රෝම ඉලක්කම් 2 යටතේ දක්වන ලකුණු 6 ප්‍රශ්නයේ කර්මයෙන් කෙරෙන කෘත්‍ය 4 පිරිවෙලින් නම් කර එහි පළමු වෙන්න හඳුන්වන්න. කර්මයෙන් කෙරෙන කෘත්‍ය 4 පිළිවෙලින් නම් කර එහි පළමු වෙන්න හඳුන්වන්න කියන ප්‍රශ්නේ. කර්මයෙන් කෙරෙන කෘත්‍යයන් 4ක් දැක්වෙනවා. ඒ 4 දක්වලා ඒ කෘත්‍ය 4ේ පළවෙනි කෘත්‍ය පිළිබඳව හඳුන්වන්නට තිබෙනවා. ජනක කර්ම, උපත්තම්බක කර්ම, උපපීලක කර්ම, උපඝාතක කර්ම. ජනක කර්ම, උපත්තම්බක කර්ම, උපපීලක කර්ම, උපඝාතක කර්ම කියන කොටස් තමයි කර්මයේ කෘත්‍යයන් විදිහට. ඉපදීම සඳහා හේතු වෙන කර්ම, ඉපදුනාට පස්සේ ඒ තත්වයෙන් ඉහළට යාම සඳහා හේතු වෙන කර්ම විපාක, කුසල පක්ෂයට හෝ අකුසල පක්ෂයට වෙන්නට පුළුවන්. උපපීලක පුද්ගලයා සිටින තත්වයෙන් පහත ඉනීමට හේතු වෙන කර්ම. උපඝාතක ඒ පුද්ගලයා සහ මුලින්ම ඝාතනය වීම සඳහා පිරිහී යෑම සඳහා හේතු වෙන කර්ම විපාක කියලා කර්ම විපාක කොටස් කර්මයේ කෘත්‍ය 4ක් දක්වනවා. ජනක කර්ම, අපිට පළවෙනි කර්මය කෘත්‍ය පිළිබඳව කතා කරන්නට තියෙන ජනක කර්ම. උපත් ලබා දීම පිණිස හේතු වෙන කර්ම ශක්තියින් මින් අදහස් කෙරේ. මින් ජනක කර්ම තුලින් අදහස් කරන්නේ උපත ලබා දීම සඳහා හේතු වෙන කර්ම විදිහට. මෙහිදී ජනක කර්මය සඳහා විපාක ලෙස කුසල හෝ අකුසල විපාක හේතු විය හැකි. කුසල විපාකයක් වෙන්නටත් පුළුවන්, අකුසල විපාකයක් වෙන්නටත් පුළුවන් ජනක කර්ම කෘත්‍ය තුලින්. විපාකය අනුව සුගතිගත වූ කර්මයක්ද අකුසල විපාකයක් නම් පාපී වූ භවයක් වෙනසද අවස්ථාව සැලසේ. ජනක කර්මයේ වෙනස හේතු වෙලා තියෙන්නේ යහපත් වූ කුසල කර්ම විපාකයක් නම් සුගතිගත වෙන්නට හොඳ තැනක උපත ලැබෙන්නට හේතු වෙනවා. අකුසල කර්මයක් නම් සිදු වෙලා තියෙන්නේ පාපී වූ ක්‍රියාවක ප්‍රතිඵලයක් නම් විපාකයක් නම් දුගතිගාමී වූ නිරේගාමී වූ අවස්ථාවන් නෙලවෙන්නට පුළුවන්. එලෙස ජනක කර්ම විපාක අනුව උපත් සිදු වූ අවස්ථා කීපයක් සඳහා උදාහරණ කීපයක් දක්වමු. ජනක කර්ම සඳහා උදාහරණ. අකුසල කර්ම ජනක කර්ම ලෙස විපාක දුන්න අවස්ථා. කාලිංග යුද්ධයේ සිහිවීම නිසා ධර්මාශෝක රජු මරණයෙන් පසු
හිමාල වනාන්තරයෙහි පිඹුරෙකු වී උපත ලැබීම පිළිබඳ තොරතුරක් සඳහන් වෙනවා බෞද්ධ සාහිත්‍ය තුළ. කාලින් 84,000ක් වෙහෙර විහාරස්ථාන නිර්මාණය කරන අශෝක රජතුමා, ධර්මාශෝක රජතුමා මරණයෙන් පස්සේ හිමාල වනාන්තරයේ පිඹුරෙක් වෙලා ඉපදිලා දවස් 7ක් ගත කරපු බව සඳහන් වෙනවා. ඒ සඳහා හේතු වෙලා තියෙන්නේ කාලිංග යුද්ධය සිහිවීම නිසා. කාලිංග යුද්ධය ඉතා දරුණු යුද්ධයක් වුණා ධර්මාශෝක රජතුමාට. ඉතින් ඒ දරුණු යුද්ධය පිළිබඳවත් බෞද්ධ සංස්කෘතිය පොත තුළ ඉතාමත් හොඳින් අපි සාකච්ඡා කරලා තියෙනවා. මල්ලිකා දේවී දේවිය ස්වාමියාව කොසල් රජුට රහසිගතව කළ වරදක් නිසා අපාගතව උපත ලැබීම. මල්ලිකා දේවී කියන්නේ කොසල් රජතුමා ඒ අගබිස. ඉතින් මේ දේවිය වැරද්දක් සිද්ධ කරනවා රජතුමාට රහසිගතව. ඒ හේතුවෙන් අපාගත වෙලා ඉපදුනා, දුගතිගත වෙලා ඉපදුනා කියලා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඊට පස්සේ අපි බලමු ජනක කුසල කර්ම විපාක. ජනක කර්ම ලෙස විපාක දුන්නු කුසල කර්ම විපාක පිළිබඳ. බෝධිසත්වයන් වහන්සේ දෙව්ලොව ඉපදීම. බෝධිසත්වයන් වහන්සේ දෙව්ලොව ඉපදිනවා. ඒ ඉපදීම සඳහා හේතු වෙන්නේ ජනක කර්මයේ විපාක. මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා දෙව්ලොව උපත ලැබීම බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ රූප විලාසය කෙරෙහි පැහැදිලා මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා දිව්‍ය ලෝකී ඉපදිච්ච බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අනාථ පින්නික සිටුවරයා දෙව්ලොව ගොස් අනාථ පින්නික දිව්‍ය පුත්‍රයාව උපත ලැබීම. අනේපිඬු සිටුවරයා දිව්‍ය පුත්‍රයා විදිහට දිව්‍ය ලෝකී ඉපදිච්ච බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. මේ ජනක කර්ම ලෙස හේතු වෙච්ච කුසල අකුසල කර්ම විපාක පිළිබඳ පුංචි සටහන. දිව්‍ය පුත්‍රයා උපත ලැබීම ආදී කර්ම විපාක උපත හෝ පහළ වීම පිණිස හේතු වේ. උපතක් සිදුවීම පිණිස හෝ පහළ වීමක් පිණිස හේතු වෙන්නට පුළුවන්. මෙම ජනක කර්මයේ විපාක අනුව ඉපදීමට හෝ පහළ වීමට පත්වන අවස්ථා කීපයක් තියෙනවා. මේ ජනක කර්මවල විපාක අනුව, ප්‍රත්‍ය අනුව දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, ප්‍රේත ලෝක, තිරිසන් ලෝක, නිරය යන මේ තැන්වල ඉපදෙන්න පුළුවන්. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, ප්‍රේත ලෝක, තිරිසන් ලෝක, නිරය කියන මේ තැන්වල ජනක කර්මයේ ප්‍රත්‍ය අනුව ඉපදෙන්න පුළුවන්. එලෙස ජනක කර්මය සහ කර්ම විපාක පිළිබඳව පුංචි සටහනක් විස්තරයක් දක්වන්නට පුළුවන්කම තියෙනවා. ලකුණු 6ක ප්‍රශ්නයක්. 6ක ප්‍රශ්නය සඳහා අපි කර්මයේ කෘත්‍ය හතර දැක්වීමත්, ඊට අමතරව ජනක කර්මයේ පිළිබඳව උදාහරණ සහිතව විස්තර කිරීමත් කියන ඒ පිළිතුරු ලකුණු 6ක ප්‍රශ්නයක් සඳහා ප්‍රමාණවත් වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය රෝම ඉලක්කම් 3. මිනිසාට මුහුණ දීමට සිදුවන්නේ කම්ම නියාමයට පමණක් නොවේ. කම්ම නියාම කියන්නේ කර්මයේ විපාක දීම. ඉතින් පුද්ගලයාට මිනිසාට මුහුණ දෙන්න වෙන්නේ කර්ම නියාමයට, කර්මයට පමණක් නෙවෙයි කියන එක අපි නිදර්ශන සහිතව තහවුරු කළ යුතු වෙනවා. ආදර්ශ පිළිතුර බලමු. බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ එක් වැදගත් ඉගැන්වීමක් නම් කර්ම සංකල්පයයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ දක්නට ලැබෙන ඉතාමත් වටින ඉගැන්වීමක් තමයි කර්මය, කර්ම සංකල්පය. ඒ අනුව කම්මස්ස කතා මානව සත්තා, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්ධු, කම්ම පරිසරණෝ, කම්මං සත්‍යේ විභජති යදිදං හීන පනීත තා ජාති යනුවෙන් මජ්ක්‍ධිම නිකායේ චුල්ල කම්ම විභංග සූත්‍රය දැක්වෙන පරිදි පුද්ගලයා කර්මයේ දායාද කොට ඇත. කර්මයේ උප්පත්ති ස්ථානයේ කොටගෙන ඇත. ස්වකීය ඥාතිත්වය කරගෙන ඇත. පිළිසරණ කොටගෙන ඇත. උසස් බව, පහත් බව පිණිස හේතු කරගෙන ඇත. කර්මය දායාදයේ බවට පත් කරගන්නවා. දායාදය උප්පත්ති ස්ථානයේ, ස්වකීය ඥාතිත්වයේ බවට පත් කරගන්නවා කර්මය. එකම පිළිසරණ කර්මයේ බවට පත් කරගන්නවා. උසස් බව සහ පහත් බව පිණිස පුද්ගලයාට හේතු වෙනවා කර්මය. කම්ම විපාකා වත්තන්ති විපාකා කම්ම සම්භවෝ. තස්මා
පුනබ්භවෝ හෝති එවං ලෝකේ පවත්ති කියලා තවත් අවස්ථාවකදී දැක්වෙනවා. යනුවෙන් කර්මයෙන් විපාක ඇතිවේ. විපාක කර්ම බිහි කරයි. එයින් පුනර්භවයේ සිදුවේ. කර්මයෙන් විපාක ඇති වෙනවා, විපාක වලින් කර්ම බිහි වෙනවා. ඒ විදිහට පුනර්භවයේ නැවත නැවත සිද්ධ වෙන ලෝකයේ පවතින්නේ මෙසේ. කර්මය නිසා විපාක ඇති වෙනවා, විපාක නිසා කර්ම ඇති වෙනවා. ඒ නිසා පුනර්භවය ඇති වෙනවා. මේ විදිහට ලෝකයේ පවතිනවා. මෙවන් කර්මවාදී ඥානවීම රහසක් බුද්ධ දේශනාවේ අන්තර්ගත වී තිබේ. කර්මවාදී ඥානවීම රහසක් පිළිබඳව බුදුදහමේ ඉගැන්වෙනවා. ඒ වුණාට ඒ කර්මයේ පමණක් සියලු දේ සඳහා බුදුරජාණන් වහන්සේ පවරා නැත. කර්මය තමයි සියලු දේ සඳහා ප්‍රධාන වෙන්නේ කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වලා නැහැ. පොඩ්ඩකලයට බලපාන තවත් බොහෝ දේ පිළිබඳවද ඉගැන්වු. බුදුරජාණන් වහන්සේ තවත් බොහෝ දේ උගන්වනවා. පොඩ්ඩකලයට බලපාන්නට පුළුවන් දේවල් කර්මයට අමතරව. ඉන් පංච නියාම ධර්ම විශේෂ අවධානයක් දැක්විය හැකි ඉගැන්වීමකි. පංච නියාම ධර්ම කර්මයට අමතරව පුද්ගලයාට බලපෑම් එල්ල කරන්නට පුළුවන් ඉගැන්වීමක් තමයි බුදුදහමේ ඉගැන්වෙන පංච නියාම ධර්ම. කර්මයට අමතරව සියලු සත්වයන්ට සහ ලෝකයට බලපෑම් සිදු කරන කරුණු පහක් මෙහි දැක්වේ. කර්මයට අමතරව සියලු සත්වයන්ට සහ ලෝකයට බලපෑම් සිදු කරන්නට පුළුවන් කරුණු පහක් තමයි නියාම ධර්ම විදිහට ඉගැන්වෙන්නේ. ඒවා මෙන්න මෙහෙමයි. උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම සහ කම්ම නියාම. උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම සහ ධම්ම නියාම, කම්ම නියාම කියන පහ යනු ඒවායි. දැන් අපි බලමු උතු නියාම කියන්නේ මොකක්ද කියලා. අපිට කියන්නට තියෙන්නේ කම්ම නියාමයේ පමණක් නොවේ පුද්ගලයාට බලපෑම් එල්ල කරන්නේ තවත් බොහෝ දේ තිබෙන බව. ලෝකෙහි පවතින හේමන්ත ගිම්හාන හා වස්සාන යන ඍතු පවතී. මෙම ඍතුවලදී විවිධ අයුරින් ස්වභාව ධර්මයේ තුල විවිධ දේ සිදුවිය හැකිය. ඍතු තියෙනවා හේමන්ත, වස් ගිම්හාන සහ වස්සාන කියලා ඍතුන් තියෙනවා. කාලවකවානු තියෙනවා. මේ කාලවකවානු වලදී විවිධ ස්වභාවික දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. එම වෙනස්කම් ජීවීන්ටද බලපාන අතර එලෙස කාලයේ වෙනස් වීමෙන් සිදුවන බලපෑම උතු නියාමයේ. මේ නියාම ධර්මයේ හේතුවෙන් මෙවන් දේ සිදුවේ හැකිය. අධික ලෙස සීතල වැඩිවීම, උණුසුම අඩුවීම හෝ වැඩිවීම, ජලය හිඟවීම, වැසි අධික වීම, ගස් කොළන් සහ වගා වියලී යාම. මෙම සියල්ල සිදුවන්නේ උතු නියාම නම් වූ ධර්මතාවයට අනුවයි, කර්මයට අනුව නොවේ. මේ වගේ දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ උතු නියාමයේ අනුව මිසක් කාගේවත් කර්මය අනුව නෙමෙයි. කාගේවත් කර්මය අනුව සිදුවෙන දෙයක් නෙවෙයි උතු නියාමයට අනුව. වැස්ස නැති වෙලා, සීතල අධික වෙලා, ওই විදිහේ ස්වභාවික සංකෘතියින් සිද්ධ වෙන්නට පුළුවන්. ඒක කාගේවත් අකුසල කර්මයක විපාකයක් නෙවෙයි. ඒක උතු නියාම හැටියට තමයි බුදුදහමේ විස්තර වෙන්නේ. බීජ නියාම ඊළඟ කාරණේ බීජ නියාම. ගස්වැල්ද සත්වයින්ද බීජ නිසා විවිධ වූ ස්වරූප ගනි. ගස්වැල් නිර්මාණය වෙන්නටත්, සත්වයින් නිර්මාණය වෙන්නටත්, මිනිසුන් නිර්මාණය වෙන්නටත් බීජ හේතු වෙනම. ගස්වැල් සඳහා බීජ, දෙමාපියන්ගේ ආකාරයෙන් හිමි වූ ලක්ෂණ දරුවන්ට ඇති අතර දරුවන් මවට හෝ පියාට සමාන වන්නේ ඒ අනුව. දෙමෝපියන්ගේ ආහාරයේ දෙමෝපියන් විසින් ලබා දෙන ආහාර, එහෙම නැත්නම් දරුවෙක් නිර්මාණය වීම සඳහා අවශ්‍ය කරන ශුක්‍ර සහ අඩිම්බ කියන දේවල් සහ මවගේ සෙනෙහස සමග මුසුවෙච්ච කුස පිරිනැමීමත් එක්ක දරුවෙක් නිර්මාණය වෙලා ලෝකෙට බිහි වුණාට පස්සේ පියාගේ ධාතු, මවගේ ඩිම්බ, මේ දේවල් සංකලනය වීමෙන් නිර්මාණය වෙන මේ බීජ පදනම් කරගෙන මවට හෝ පියාට සමාන දරුවෙක් බිහි වෙන්න පුළුවන්. බොහෝ දුරට මවට හෝ පියාට සමාන දරුවෙක් තමයි බිහි වෙන්නේ. ඒ සඳහා හේතු වෙලා තියෙන්නේ බීජ නියාම.
ගස්වැල්වල එම ගස්වැල්වලට සමාන ලක්ෂණ සහිතව නව බීජ ඇති කර ගස්වැල්වල නව බීජ ඇති වෙනවා පුද්ගලයාට ගස්වැල්වලට ආවේනික වූ ලක්ෂණ සහිතව ඒ බීජ නියාමයට අනුව සිදුවෙන සිදුවීමකි. සාමාන්‍ය යම්කිසි ගහක ආවේනික ලක්ෂණ තියෙනවා නම් ඒ බීජ ගහේ බීජ අරගෙන හිටෙව්වට පස්සේ ඒ ගහට ආවේනික ලක්ෂණ වලින් යුක්තව ගහක් නිර්මාණය වීම බීජ නියාමයේ ස්වභාවයයි. එවන් සිදුවීම් බීජ නියාමයේ මිස කර්මයේ බලපෑමෙන් සිදුවෙන දෑ ලෙස බුදුදහමේ විස්තර කරන්නේ නැහැ. චිත්ත නියාම. තමන්ගේ සිත පිළිබඳ දැකිය හැක්කේ තමාගේ සිතින් මේ. තමන්ගේ හිත ගැන දැක ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ හිතින්. බුදු කෙනෙක්ට පරචිත්ත විචානන ඥානය තියෙන උතුමන් වහන්සේ නමකට අපේ හිත ගැන කියන්න පුළුවන්. ඒ අරෙනට අපේ හිත ගැන කියන්න පුළුවන් අපේ හිතටමයි. සිත දැකීම සඳහා වෙනත් කිසිවක් හෝ වෙනත් ක්‍රමයක් නැත. තමන්ගේ හිත දකින්නට තමන්ගේ හිතටමයි පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිව වෙන ක්‍රමයක් නැහැ. සිත මැනීමටද පාලනය කිරීමටද නොහැකි. හිත මනින්නටත් බෑ පාලනය කරන්නටත් බෑ. රූප ආදී අරමුණු ඉන්ද්‍රිය හා ගැටුණු කල සිත් වැල ක්‍රමයෙන් නැති වේ. සිත් වැල එහෙම නැත්නම් චිත්ත වීති ක්‍රමක්‍රමයෙන් නැති වෙනවා ඉන්ද්‍රිය. රූප ආදී අරමුණු ඉන්ද්‍රිය හා ගැටුණට පස්සේ එමෙන්ම නැති වේ. මෙම නියාම ධර්මයේ චිත්ත නියාමයි. ඉන්ද්‍රිය සහ අරමුණු අතර ගැටීම ඇති වෙලා නොඑක් සිත් වැල් චිත්ත වීති ඇතිවීම හිතේ ස්වභාවය බවට පත් වෙනවා. ඒක චිත්ත නියාමයේ බවට පත් වෙනවා. ලෝකයේ තුල ස්වභාව ධර්මයේ සිදුවන සිදුවීම් සමුදායි. එම ධර්මතා කිහිපයක් මෙසේ දක්වමු. ආලෝකයේ ලැබීම අඳුර පහවේ. ආලෝකයේ කඩවල ස්ථානයක පහනක් දැල්වපු ගමන් එතන තියෙන ආලෝකය නැති වෙලා යනවා. ඒක ලෝකයේ ධර්මතාවයක්. හැම විටම ජලය පහත් තැනින් ගලා යයි. ජලය ගලාගෙන යන්නේ පහත් තැනින්. ලෝකයේ ඕනෑම තැනක ඒ දේ සිදු වෙනවා. බුදුවරුන්ගේ උපත් බුදු වීම පිරිනිවි නිවීම ගැන ජන අවස්ථාවල සිදුවන අසිරිමත් සිදුවීම්. බුද්ධත්වය ලබන අවස්ථාවේදී බෝධිසත්වයන් වහන්සේ උපදින අවස්ථාවේදී පිරිනිවනට පත්වන අවස්ථාවේදී අසිරිමත් සිදුවීම් සියලු බුදුවරුන්ට සාධාරණව පවතිනවා. ඒවත් ධර්මතාව විදිහට සඳහන් කරන්න පුළුවන්. ආදී සියල්ල ධම්ම නියාම ඒවත් ලෝ හැමදා පවතින ධර්මතා ලෙස දැක්විය හැකි. මේවා ඔක්කොම ධර්මතා විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. කම්ම නියාම. ඉහත සඳහන් කළ සියලු නියාම ධර්ම සහ කර්ම නියාමද නියාමයේද නියාම ධර්මයේ අනිත් කර්මයන් ඔක්කොම නියාමයන් ඔක්කොම නියාම ධර්ම. කම්ම නියාම කියන්නේ කර්මයේ පිළිබඳ වේගැන්වීම කර්ම නියාමයට අනුව සිද්ධ වෙන දෙයක්. කර්මයේ බලපෑම සිදුවන්නේ මෙම නියාමයේ බලපෑම් අනුවයි. කර්මයේ බලපෑම අනුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එනම් කම්ම නියාමයේ යනු එක් නියාම ධර්මයක් පමණි. අනිකුත් නියාම ධර්ම සියල්ලද පුද්ගලයාට බලපෑම් ඇති කරයි. අනිකුත් නියාම ධර්ම ඇති කරනවා බලපෑම් කර්ම නියාමයක් බලපෑම් ඇති කරනවා. පුද්ගලයා කෙරෙහි බලපාන එකම දේ කර්මය නොවන බව නියාම ධර්ම අනුව පැහැදිලි වේ. කර්මය පමණක් නෙවෙයි තවත් බොහෝ දේ ධර්මයන් නියාම ධර්ම බලපාන බව පැහැදිලි වෙනවා. රෝග හට ගන්නා හේතු අතර කර්මය එකක් පමණක් බවද බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු වලින් පැහැදිලි වන්නේ සියල්ල සිදුවන්නේ පෙර කර්මෙන් යන මතය බුදුදහම අනුව ප්‍රතික්ෂේප වේ. බුදුදහම අනුව ප්‍රතික්ෂේප වෙනවා සියල්ල පුබ්බේ කත හේතු කියන එකෙන්වීම. කම්ම සමුත්ථාන ආබාධ කර්ම හේතුවෙන් ඇතිවෙන ආබාධ පිළිබඳව එක අවස්ථාවක් තමයි සඳහන් වෙන්නේ. අනිකුත් සෙම සමුත්ථාන ආබාධ වාත සමුත්ථාන ආබාධ උපක්කමික ආබාධ ඔය විදිහට කම්ම විපාකජ ආබාධ කියලා එක අවස්ථාවක් පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. ආබාධිත තත්ත්වයට පත්වීම සඳහා ලෝකේ බොහෝ දේවල් බලපාන්න පුළුවන්. සමහර කර්මයන්ගේ විපාක දාන සත්‍ය වැනි බාහිර කරුණු වලින් පාලනය කළ හැකියි දැක්වීම බෞද්ධ
කර්ම සංකල්පයේ විශේෂත්වයකි. සමහර කර්මයන්ගේ විපාක දානය සත්‍යය වගේ බාහිර කරුණු වලින් පාලනය කරන්න පුළුවන් කියලා බුදුදහමේ විශ්වාස කරනවා. සමහර අකුසල කර්ම නිසා සමහරක් කුසල කර්ම විපාක දීමේ වැළකී යා හැකි බව බුදුදහමේ සඳහන් වෙනවා. සමහර අකුසල කර්ම නිසා සමහර කුසල කර්ම විපාක දීමට බැරි වෙන්නට පුළුවන්. උපදී ගති කාල කියලා සම්පatti නිසාද කර්ම විපාක දීමේ වෙනස්කම් සිදුවිය හැකි බව බෞද්ධ ඉගැන්වීම යහපත් ආර්ථික පරිසරයක් ඇති පවුලක උපන් අයෙකුට සමහර අකුසල කර්ම විපාක දීමට අවකාශ නොලැබී යා හැකිය. ඉතාමත් හොඳ පවුලක ඉපදෙනවා යම්කිසි අකුසල කර්මයන් නිසා ඒ කුසල කර්මයේ විපාක දෙන්නට පුළුවන්කමක් අකුසල කර්මයේ විපාක දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ගති සම්පත්තිය සේවේ. ඔය විදිහට ගති සම්පatti කාල සම්පatti කාල විපatti ඔය විදිහට ගති සම්පatti කාල සම්පatti ගති විපatti කියන කරුණු එක්ක කුසල කර්ම විපාක දෙන්නටත් පුළුවන් කුසල කර්ම විපාක නොදෙන්නටත් පුළුවන් කුසල කර්මයේ විපාක නොදී අකුසල කර්මයේ විපාක දෙන්නටත් පුළුවන්කම තියෙනවා. කුසල කර්ම කර විපාක දීම සඳහා කුසල ශක්තියින් පැවතුණත් යම්කිසි කාල සීමාවකදී ඒ රට තුල යම්කිසි විදියක දුර්භීක්ෂමය තත්වයක් විනාශකාරී තත්වයක් යුද්ධමය අවස්ථාවක් පවතිනවා නම් ඒ අවස්ථාවලදී කාල සම්පත්තිය අනුව පුද්ගලයාට ලැබෙන්නට තියෙන සම්පත් ගිලිහී යන්නට පුළුවන්කම තියෙනවා. සැප පහසුකම් ගිලිහී යන්නට පුළුවන්කම තියෙනවා. සියලු රටවාසීන් වගේම ඒ පුද්ගලයන්ටත් පීඩාවටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. එලෙස විස්තර කිරීමේදී පුද්ගලයාට කම්ම නියාමයේ බලපෑම් පමණක් හේතු නොවන බව පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අපි මේ සාකච්ඡා කළේ ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර විධර්මයේ 8වෙනි ප්‍රශ්නේ 2017-2018 වර්ෂයේ පිරිවෙන දහම් පාසල හා පාසල ජෝතියුක් නාලිකාව මගින් මේ ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමින් සිටින්නේ ධර්මාචාර්ය විභාගයට පෙනී සිටින්නට බලාපොරොත්තු වෙන හැම දිනාටම අත්වලක් සපයලා ඒ තුලින් දැනුමක් ඇති කරන්නට මේ ප්‍රශ්න පත්‍ර පිළිබඳව අවධානය යොමු කරන්නට අවස්ථාව උදා කරලා දෙන්නට. ඉතින් ඔබට නැවත නැවතත් අපි සිහිපත් කරනවා ධර්මාචාර්ය අභිධර්මීය ප්‍රශ්න පත්‍රය සඳහා ප්‍රශ්න නිර්මාණයේ වෙtti දහම් පාසල අවසානයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන කොටසට අදාළ බුද්ධ ධර්මයේ කොටසේ තියෙන අභිධර්ම පාඩම් වලින් බොහෝ තොරතුරු අන්තර්ගත කරලා ප්‍රශ්න නිර්මාණය වෙලා තිබෙන බවත් හොඳින් මතක තබා ගන්න. ඒ මූලාශ්‍රය අධ්‍යයනය කරන්නට ඔබට යොමු වෙන්නට පුළුවන්කම තියෙනවා. අන්තර්ජාලය තුලින් ලබා ගන්නට පුළුවන් ඔබටේ පොත දහම් පාසල අවසානයේ බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය කියන පොත PDF ෆයිල් එකක් විදිහට ලබා ගන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් දහම් පාසලකට සම්බන්ධ වෙලා ඔබ කටයුතු කරනවා නම් දහම් පාසල දරුවෙක් විදිහට නම් ඔබ කටයුතු කරන්නේ පෞද්ගලික විභාගයට ඉදිරිපත් වෙන කෙනෙක් නම් මේ විදිහට ලබා ගන්නට පුළුවන්. නැත්නම් ඔබට නංගිලා මල්ලිලාගෙන් ඒ පොතක් ඉල්ලගෙන පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා. ඔබට ගොඩක් පහසු වේවි ධර්මාචාර්ය අභිධර්ම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ඉදිරිපත් කිරීම සඳහා. එහෙමනම් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.